මම අද විශේෂයෙන්ම යාපනයට එන විට යාපනයේ ප්‍රදේශයේ යම් යම් ප්‍රශ්න ඊයේ සිදුවීම් තිබුණා. යම් යම් උද්ඝෝෂණ සහ විරෝධතා තිබුණා. මම දීර්ඝ කාලීන අත්දැකීම් තිබෙන දේශපාලඥයෙක් විදිහට උද්ඝෝෂණ අත්දැක විරෝධතා උපවාස පෙළපාලි මම හොඳට හඳුරනවා. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණ. මම ජනාධිපති ධූරයට තමුන්නාංශයලා පත් කරගත්තා. මේ රටේ ජනතාව 62,50,000කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් මට පාවිච්චි කරලා ඒ ජයග්‍රහණය ලබා දුන්නා. ඒ ජයග්‍රහණය ලබා දුන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. එයින් ප්‍රධාන දෙයක් තමයි ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම, ජාතීන් අතර සමගිය ගොඩනැගීම. අනිත් කාර්යය තමයි රටේ ආර්ථිකය ගොඩනැගීම, දුප්පත්කම තුරන් කිරීම. මේ 2017 අවුරුද්ද අපි නම් කළේ දුගී භවෙන් නිදහස් වීමේ වර්ෂයේ විදිහට රජය. අපි ලබන අවුරුද්ද 2018 නම් කරලා තියෙන්නේ දේශීය ආහාර නිෂ්පාදන වර්ෂයේ විදිහට. මේ උද්ඝෝෂණ විරෝධතා කරන සියලු දෙනාට මම ආරාධනා කරනවා ඒ සෑම කෙනෙක්ම මාත් සමග ඕනෑම ප්‍රශ්නයක් විසඳ ගන්න සාකච්ඡා කරන්න මාත් එක්ක එන්න කියලා. මම මේ උත්සවයට එන විට මේ පාසලට එහා පැත්තේ පොඩි පිරිසක් හිටියා කළු කොඩි උස්සගෙන. ඒගොල්ල කළු කොඩි ඔසවලා හයියෙන් කෑ ගැහුවා. මම හිතන්නේ කළු කොඩි ඔසවලා කෑ ගැහුවා ඒගොල්ල මට විරෝධය පළ කරන්න වෙන්නේ නැති. ඒ නිසා මම කාර් එකෙන් බැහැලා ඒගොල්ල ගාවට ගියා. මම ඒගොල්ලන්ගෙන් ඇහුවා ඇයි මේ කළු කොඩි දාලා කෑ ගහන්නේ කියලා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට ඉදිරිපත් කළා. මං කිව්වා මේ ප්‍රශ්න විසඳන්න මාත් එක්ක සාකච්ඡාවකට එන්න කියලා. ඒගොල්ල කියනවා සාකච්ඡා බෑ ඒගොල්ලන්ගේ ඉල්ලීම දෙන්න කිව්වා. නමුත් සෑම ප්‍රශ්නයක්ම විසඳ ගන්න යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් ඒ අදාළ පාර්ශවයකට වාඩි වෙලා සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා මේ රටේ සමස්තයක් උතුරේ වේවා දකුණේ වේවා නැගෙනහිර බටහිර වේවා ඕනෑම කෙනෙකුට ප්‍රශ්න තිබෙනවා නම් ඒ ඕන දෙයක් මාත් එක්ක වාඩි වෙලා සාකච්ඡා කරන්න මම ආරාධනා කරනවා. එතකොට මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් අපිට. අපි ගැටුම් ඇති කරගන්න හොඳ නැහැ. ප්‍රචණ්ඩත්වයට තල්ලු වෙන්න හොඳ නැහැ. අපි අවුරුදු 30ක යුද්ධයක අත්දැකීම් තිබෙනවා. ආයි නැවත කිසිම ආකාරයකින් යුද්ධයක් ඇති වෙන්න දෙන්න බෑ. යුද්ධයක් ඇති වුණාම දුක් විඳින්න අහිංසක දුප්පත් ජනතාව. සල්ලි තියෙන පෝසත් පවුල්වල රට හැර දාලා යනවා ලෝකේ වෙන රටවල් වලට. අහිංසක දුප්පත් ජනතාව තමයි එකෙන් පීඩාවට පත් වෙන්නේ. ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා ප්‍රශ්නයක් නැහැ. යුද්ධෙන් ඒ හැම කෙනෙක්ම මැරුණා. ඒකෙන් බරපතල අලාභහණිය ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා සෑම විලේම උසවන්න ඕනේ කළු කොඩි නෙවෙයි සාමය සඳහා කොඩියත් සමගයි සාමය ගොඩනගන්නවා. යම් යම් විරෝධතා කළා යම් යම් උද්ඝෝෂණ කළා මාව දුර්වල කළොත් එහෙම ශක්තිමත් වෙන්නේ කවුද කියලා දන්නවද? සියලු ජාතීන්ගේ සමගිය සහ සහෝදරත්වයේ ගොඩනගන්නයි මම තමුන්නාංශල වෙනුවෙන් මේ වගකීම බාර අරගෙන තියෙන්නේ. සියලු දෙනා අතරේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව තරහ නැති කරන්නයි මම මේ වගකීම ඉෂ්ට කරන්න බාර අරගෙන තියෙන්නේ. හැම දරුවෙකුට හැම මිනිසෙකුට එක සමාන සාධාරණ සමාජයක ජීවත් වෙන්නයි මම මගේ රජය යටතේ කටයුතු කරන්නේ. මේ භාෂාවක් කියන්නේ මිනිස්සු වෙන් කරන එකක් නෙවෙයි. භාෂාව කියන්නේ මිනිස්සු එකතු කරන එකක්. භාෂාව කියන්නේ මිනිස්සු එක ගොඩකට ගන්න එකක්. භාෂාව කියන්නේ මිනිස්සු එකතු කරන පාලමක්. නමුත් සමහර අය හිතනවා භාෂාව හින්දා මිනිස්සු වෙන් කරන්න ඕනේ කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒක මිනිස්සුන්ගේ ප්‍රතිපත්තියක් වෙන්න බෑ. ඒ නිසා භාෂාව තුළ සෑම විට මිනිස්සුන්ගේ සහෝදරත්වය, මිත්‍රශීලී භාවය වගේම එක පවුලක් විදියට මුළු මානව සමාජයෙම ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා අපි මේ සෑම භාෂාවකටම ගරු කරන්න ඕනේ. පුළුවන් නම් සෑම භාෂාවක්ම ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ සෑම කෙනෙක්ම දන්නවා බෞද්ධ දර්ශනය සහ හින්දු දර්ශනය අතරේ තිබෙන සම්බන්ධතාවය. ඒ නිසා භගවත් ගීතාව තුල ත්‍රිපිටකය තුල තිබෙන බොහෝ කරුණු අපි අධ්‍යයනය කරන්න ඕනේ, හදාරන්න ඕනේ. අතීතයේ බොහෝ මේ භාෂා මේ දර්ශන තුල මිනිස්සු එකතු වුණා, එකතු කළා. ඔබ දන්නවා ලංකාවේ ඉතිහාසය පිළිබඳව. ඔබ දන්නවා මේ රටේ අනුරාධපුර යුගය පිළිබඳව. ඔබ දන්නවා මේ රටේ පොළොන්නරුව යුගය පිළිබඳව. මේ අපි අද මේ යුගය තුල මේ රටේ ජාතික සංහිඳියාව කතා කරනවා. සිංහල, දමල, මුස්ලිම් ජනතාව තුල තිබී තු සහෝදරත්වයේ සහ මිත්‍රශීලී භාවය ගැන කතා කරනවා. අපි සෑම කෙනෙක් මේකට සහෝදරත්වයෙන් ජීවත් විය යුතුයි කියන ප්‍රතිපත්තිය පිළි අරගෙන තියෙනවා. නමුත් ඒකට බාධා කරන අය ඉන්නවා. මනුෂ්‍යකම තියෙන හැම කෙනෙක්ම මේ භාෂාවන් එකට එකතු වෙන්න ඕනේ. අද යාපනයේ ගොවි ජනතාව මුණ ගැසුණු වෙලාවේ හමුණු වෙලාවේ ඔවුන් ඉල්ලීම් කීපයක් කළා මගෙන්. ඔවුන් කර එක ඉල්ලීමක් තමයි පිටරටින් අර්ථාපල් ගේන්න එපා, මේ නිෂ්පාදනය කරලා දෙන්නම් පිටරටින් ගේන එක නවත්තන්න කියලා. කෘෂිකාර්ය මැතිතුමත් මමත් අපි රජයේ සාකච්ඡා කළා මේ ගොවි සංවිධානත් එක්ක ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම බැංකුවලට තිබෙන ණය පිළිබඳව ගොවි ජනතාව මගෙන් ඉල්ලීම් කළා. ඒ නිසා රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමග මම සාකච්ඡා කරනවා. ප්‍රධාන වශයෙන්ම මේ උතුරේ ගොවි ජනතාව බැංකුවලින් අරගෙන තිබෙන ණය පිළිබඳව ප්‍රශ්නයට අවශ්‍ය සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න.